මේ ජනගංග කුමක්ද කුසගින්න දැනෙන ආදායම අහිමි නිකමුන් පිරිසක් කියන තියෙන හොඳම නම තමයි තොපිල හිඟන්න බොල මා හිඟන්නන්ගේ හිඟකනේ හිඟන්නු පැටව් තොපිලට අනාගතයක් නැහැ අර ගූ නැවට ඇයි අපි ඩොලර් නිකන් ගෙව්වේ ඇයි නැව් වලට ප්‍රමාද ගාස්තු තාම ගෙවන්නේ ඩොලර් වලින් මේ අපි හම්බ කරන සල්ලි නේද ඇයි නිහඩව ඉන්නේ දැන්වත් හැරිලා බලපන් උමන්දාව දිහා තොපිල හැදිලා තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න එහෙමනේ තොපිල හරියට බුද්ධිමතුන් නිහඩව ඉන්නකොට මෝඩයෝ පිනුම් ගන්නවා වගේ වැඩ දැන් කරන්නේ තොපිලට ලැජ්ජ නැහැ රාජපක්ෂ නැමැති හිඟාකන මංකොල්ල මැරු මිනිමරු තක්කඩි කල්ලියගේ අම්මගෙන් පේනහනවා වගේ ආයේ ආයේ තොපිල ගොන් කල්ලිය දේශපාලන හොර හිඟන්නෝන්ගේ තුල්ල වැටෙන්නේ පබොල මේ සිස්ටම් එක හිඟාකන සිස්ටම් එකක් මේකේ තියෙන හිඟාකෑම මිනිමරි මංකොල්ල කෑම දූෂණ බීෂණ විතරමයි එන්න මගෙත් එක්ක මම කියලා දෙන්නම් මේකෙන් ගොඩ එන විදිහ අපි හදමු සමිඥානක නිරෝභී සිස්ටම් එකක් මල්ලී අපි අඩු ගානට තියෙන ලක්ෂ 3ක 4ක වාහනයක් අරන් තව කෑලි බෑලි එකතු කරලා හදාගන්නේ ඇයි ඒක හදන්න පුළුවන් ජවයක් ශක්තියක් අපි ගාව තියෙන නිසානේ මේක මටම හදාගන්න පුළුවන් ආම්බම් කරන්න පුළුවන් මග හිට්ටොත් තල්ලු කරලා හරි ස්ටාර්ට් කරගද හැකි කියන වගකීම බාරගත හැකි කියලානේ කොටින්ම කිව්වොත් මගදි කවුරු හරි කොල්ලෙක් කොල්ලු සෙට් එකක් එකතු වෙලා ඇවිල්ලා උදව් කරයි කියන සිතුවිල්ලනේ හැබැයි මම කියන්නේ ඒ හොඳ නැති වැරදි වැඩක් කියලා කවුරු හරි සල්ලි ටිකක් වැඩිපුර තියෙන කෙනෙක් හරි ගේමක් රෝල් කරලා හරි වාහනයක් අරන් තාක්ෂණ ලොකු අධි තාක්ෂණික දෙයක් එක්ක ගිහින් මම වැඩෙක් කියනවට වැඩිය හැම දෙයක් මතපත ගාලා නොදන්න දේවල් ඉගෙනගෙන අත්දැකීම් ලබාගෙන මිසක් අපිට මේ තියෙන ඉදිරි ගමන අවස්ථාව පාගා ගන්න අවශ්‍ය නැහැ ඕගොල්ලොන්ට තේරෙන්න ඇති මෙතන තව දෙයක් තියෙනවා අමතර කොටස් විකුණන ගෑරේජ් සේවම් ඉන්ධන ලබා දෙන ස්ථාන කියන්නේ පෙට්‍ර ෂෙඩ් පාර ඉන්ෂුරන්ස් රජයේ බදු ග්‍රීන් ටෙස්ට් වගේ තවත් විශාල රැකියා අවස්ථා නිර්මාණය වෙලා තියෙන විත්තිය ආදි කාලේ ගොන් කරත්ත අස කරත්ත රික්ෂෝ වලද මේ ආකාරයේ රැකියා අවස්ථා තිබ්බද නෑ මෙතන තියෙන්නේ තනිකරම දේශීය ක්‍රමයක් නෙමෙයිද මේ ක්‍රමය තියෙනවා තාම නවදිල්ලි වල ගිහිල්ලා බලන්න ඩුබායි වගේ ඇමරිකා වගේ රටවල් වලට ගිහිල්ලා ඒ අත්දැකීම් ගන්න බෑ ඒ පැරණි ක්‍රමය සංරක්ෂණය වෙලා තියෙන නගර වලට ගිහිල්ලා බලන්න ඕනි අපේ දේශපාලඥයෝ ඒ වගේ පැරණි තාක්ෂණය පාවිච්චි කරන රටවල් වලට යනවාද කියලා මම අහන්න කැමතියි දැන් අපි යමු ජපානයට ජපානයේ පාන් කන මිනිසු ඉන්නේ බටහිර ආක්‍රමණික ජාතීන් සහ මලපේරේත පරගැතියන් විතරයි හැබැයි අපේ රටේ මලපේරේතට වැඩිය ඒ රටේ පිරිස මේ මලපේරේත අඩුයි ජපානය වල බලන්න සුෂි වගේම බෙන්තෝ කියලා බත් වලින් සහ ගමේ ගොඩේ හැදෙන පළතුරු එළවලු වලින් කෑම හදලා අපේ රටේ ෂෝට් ඊට්ස් වගේ ඒ ෂොප් වල විකුණනවා අපිත් ඒ සිස්ටම් එකට යන්න ඕනි පටන් ගමු අලුත් අලුත් දේ නොතන ජාතියෙන් පිරිහෙ කියලා කියවන තියෙන නිකන් නෙවෙයි